හැම දෙනාටම තෙරුවන් සරණයි. ඇහෙනවද හූස්ටන් වල? ඇහෙනවද ස්වාමීන් වහන්ස? දැන් ඇහෙනවා. ඔව් ස්වාමීන් වහන්ස. ඔව් දැන් මේ වෙලාව අපි යොදාගන්නේ අර මුලින් මතක් කරපු ආකාරයටම තියෙන ගැටලු සාකච්ඡා කරන්න. මොන මහත්තයා දැන් ඉන්න අයගේ මොනවා හරි එහෙම ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ගැටලු කීපයක් මතක් කරලා තියෙනවා. සමත භාවනා කරන විට ශරීරයේ ආශ්වාස ප්‍රාශ්වාස කරනවා කෙනෙක් නෙමෙයි කරන්නේ, නිදියගත් විටත් ශරීරයේ මෙසේ කරයි. භාවනාවේ යෙදුන විට යම් දැනීමක් ඇත. ශරීරය පපුව, ඒ කියන්නේ පපුව පිම්බෙනවා හැකිලෙනවා දැනීමක් පමණයි. මෙය සහ සක්මන් භාවනාවේ වෙනස කෙසේද? දැන් මෙහෙම එයා අහන්නේ මම හිතන්නේ මේ දැනට කරන භාවනාවක් එයා ආස්වාද පාස්වාසය ගැන තියෙන භාවනාවක් කරන කෙනෙක් වෙන්න ඕනේ. එයාගේ එකයි මේ සක්මන් භාවනාවයි අතර වෙනස මොකක්ද කියන එකක් වෙන්න ඇති අහන්නේ. ප්‍රශ්නේ එතකොට පැහැදිලිකම් අඩු වෙලා තියෙනවා. නමුත් මෙහෙම මම උත්තරයක් දෙන්නම්. දැන් සතිපට්ඨාන භාවනා කමඨහන් වල කය සම්බන්ධ කරගෙන ඍජුවම භාවිතා කළ යුතු කරන්න පුළුවන්. එකිනෙක එකක් භාවිතා කරත් ඇති. මේකේ කමඨහන් තියෙනවා 13ක් විතර සම්බන්ධ කරලා. ඒ කමඨහන් වල එකක් තමයි ආනාපානය කියන එක, එකක් තමයි මේ ඉරියාපත කියන එක. ඉරියාපත සම්පජන්න කියන එකක් තව තියෙනවා. ඒ ඉරියාපත කියන කොටසට අයිති භාවනා ක්‍රමයක් තමයි සක්මන් භාවනාව. එතකොට ඒ මොන ක්‍රමයකින් හරි මේ භාවනාවේ ගිහිල්ලා එකතු වෙන තරක් වෙනවා, එකතු වෙන වීමක් තියෙනවා. ඒ කියන්නේ යම් කිසි අවස්ථාවකට පත් වෙලා එතන ඉඳලා එක හා සමානව භාවනා ඉදිරියට යන්නේ. ඉතින් දැන් මෙයා අහන ප්‍රශ්නය මේ දෙකෙන් එයාට තේරලා තියෙන ටිකක් තියෙනවලු. ඒකයි දැන් මේ සක්මන් එකයි වෙනස අහන්නේ. ඇත්තටම දැන් අපි කතා කරන්නේ අපි ආනාපානිය ගැන, ආනාපාන සති භාවනාවේ තියෙන දේවල් ගැන එච්චර දුරට සාකච්ඡා කරන්නේ මේ ඒ ඉදිරිපත් කරපු කෙනා ඔය කියපු විදිහට සක්මන කරලා ප්‍රායෝගික දේ කියන්න. එතකොට පහුකාලීනව මම ওই දෙකේ සම්බන්ධය කියාගෙන. මොකද දැන් කිව්වට වැඩක් නැහැ. මොකද අපි එකක්වත් පුහුණු වෙන්නේ නැහැ. එතකොට අර කරලා තියෙන අර අත්දැකීමක් නම් අර විදිහට භාවනා කරපු එක ඒක එහෙම තියෙන කෙනාට ඔය සක්මන ඔය කියන විදිහට කරොත් ඉක්මනින් ඉස්සරහට යන්න පුළුවන් හැකියාව වැඩි වෙවි. කරලා බලලා පසුව මට උත්තරයක්, ඒ කියන්නේ ප්‍රායෝගික, ඒ කියන්නේ සිද්ධාන්ත නෙමෙයි, ශාස්ත්‍රීය නෙමෙයි, පොතේ තියෙන එක නෙමෙයි, Tamanට දැනෙන එකක් ගැන, සක්මනේදී දැනෙන එකක් ගැන ඉදිරියේදී යා කර්ම ඉදිරිපත් කරන්න බලන්න. එතකොට ප්‍රශ්නේ සාර්ථක කරගන්න පුළුවන් වෙයි. විතරවත් ලබා ගන්න පුළුවන් වේ. ඊළඟ ප්‍රශ්නේ ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාව කරන අතරතුරේදී එක තැනක නතර වී හිසේ සිට පතුල දක්වා බැලීමට හිත යොමු වේ. එය තප්පර 30කට ආසන්නව කළ හැකිය. මෙසේ කිරීම කමටහනින් ඉවතට යෑමක්ද කාරුණිකව පහදා දෙන්න. අද එහෙම කරන්න මහන්සි වෙන්න එපා. අවශ්‍ය වෙන්නේ නැහැ අපිට. Tamanta දැන් හිතන දේ කරන්න ගියොත් ආය එතන මම කියවන්නේ අර මෙතන මේ අපි ළඟ තියෙන ක්‍රියාකාරකම් තුනක් ගැන යන්නේ. කායික ක්‍රියා, වාචික ක්‍රියා නවත්තලා කායික ක්‍රියාවක් තියාගෙන මනෝමය ක්‍රියාවක් මේ භාවනාවට සම්බන්ධ කරගන්න. එතකොට දැන් ඒකේ එක එක ඒවා එක එක සැරේ දැන් ටිකක් වෙලා ගිහින් අර කකුලට සතිය පවත්තලා ඒක ගිහින් ටිකක් වෙලා ගිහිල්ලා නැවතිලා ආය ශාරීරියේ වෙනම නිරීක්ෂණයකට ස්කෑන් කරනවා වගේ කරන්න ගිහිල්ලා සාර්ථක වෙන්නේ නැහැ මේක. එකක්වත් සාර්ථක නැහැ එතන. එතකොට මනෝ පුහුණුවේ ඕක ක්‍රම කීපයක් එකට අරන් අරක එක ක්‍රමයක් විදිහට යන්න පුළුවන්. නමුත් ඒ ක්‍රමය මෙතෙන්දී ආදේශ කරන්න එපා. කරන්න එපා කියන එක තමයි කියන්නේ. එහෙම කරන්න එපා.
සක්මනේ දීලා තියෙන උපදෙස්ම පිළිපදින්න. ඊට අමතරව කරන ඒවා කමඨහනට වළංගු නෑ. උපදේශයට වළංගු නෑ කියන එක තමයි කියන්න තියෙන්නේ. ගෞතම ස්වාමීන් වහන්ස සක්මන පටන්ගෙන මිනිත්තු 20ක් පමණ යන විට එගේ තැන තැන කීප වතාවක් ඉදිකටු වැනි දෙයක් අනින ගතියක් දැනුනි. ඒවා එක තැනක නැවතුණු පසු නැවත තැනක ඇති වුණේය. එය ගැන පහදා දෙන්න ස්වාමීන් වහන්ස. නෑ එහෙම සක්මන් කරලා ආධුනිකයෙක් ඒ විදිහේ ගුණ ආව නම් කරපු විදිහ හරි කියන එක කියන්න පුළුවන්. මොකද ඒ කය ගැන අපේ දැන් මේ අවධානය කමඨහනට තියෙන අවධානය එක මනින් ඊට පස්සේ සිහි කල්පනාව ඒකට කියන කායගත සතිය. ඒ කයට ගිය සිහියක් මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. අපිට සිහිය කියන එක සතිය තමයි සිහිය කියන්නේ. සතියේ විවිධ ඉන්ද්‍රියන් හරහා විවිධ විදිහට අපේ සාමාන්‍ය ජීවිතයේදී වැඩ කරන්නේ. ඊට දැන් මේ පුහුණුවේදී කයට ගිය සිහිය වැඩි කරනවා. ඒ සිහිය වැඩි වීමෙන් ලැබිච්ච ප්‍රතිඵලය ඒවා අපි ඔය දැන් පොත්පත්වලයි ඉස්සරහදී පැහැදිලි කරන දේශනාවලදී කයින් දැනෙන කය හැදිලා තියෙන ධාතු. ධාතු කියන්නේ මෙතන මේ දැන් කෙනෙක් සෞඛ්‍ය විද්‍යාව අනුව ශාරීරිය හැදිලා තියෙන්නේ මස් පිඩු වලින් ඇට වලින් එහෙම කියලා කියන්නේ. ඒ වගේ ධර්මානුකූලවත් මේ සෑම දෙයක්ම භෞතික දෙයක් හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත හතරෙන් කියලා ඒ අනුව තමයි විග්‍රහ කරගෙන යන්නේ ධර්මය. ඒ කියන්නේ එතන තියෙන්නේ සත්ව සුද්ධජල භාවයක් නෙවෙයි ධාතු ස්වરૂපයක් කියලා. ඒ ශාරීරිය හැදලා තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූතවල ಗುಣ ටිකක් තමයි දැනෙන්නේ ටිකක් සතියට. ඉතින් ඒක ඉස්සරහදී හුඟක් තව පැහැදිලි වේවි. ඒ ඉස්සරහට යනකොට පැහැදිලි කරගන්න. ඒ විදිහට දැනුණා නම් භාවනා කරන කාලේදී ඒක වැදගත්. තව තව ඒ විදිහටම කරගෙන යන්න. පස්සේ පැහැදිලි කරගන්න පුළුවන් වේ ඒවැ තියෙන වටිනාකම්. ප්‍රශ්නේ තරයි ස්වාමීන් වහන්සේ දැනට. ඔව්. දැන් මේ වැඩසටහනේ නව මහත්තයා දැන් මේක දැන් ඔහි ඒ රටේ වෙලාව කොච්චරද මේ වෙලාව වෙනකොට? 9යි. දැන් 9:00 උදේ 9:00 හියුස්ටන් වලට ස්වාමීන් වහන්සේ. ඔව් 9:00. දැන් අපි මේ ප්‍රශ්න වැඩසටහන දැන් දවල් දානේ මේකෙන් පස්සේ නේද පිළිගන්නන්න තියෙන්නේ කට්ටියට. එතකොට ස්වාමීනවාස වහන්සේට බොහොම රෑ. ඒකයි මේ වෙලාවේ ඒක තියෙන්නේ. දැන් මේ වැඩසටහන මේ ප්‍රම වෙලාවෙන් පස්සේ තමයි දානේ තියෙන්නේ. ඊට පස්සේ ගොඩක් මැදින් රෑ පහු වෙනවා ස්වාමීනවාස. නෑ ඒක නෙමෙයි. දැන් අපි එහෙම ප්‍රශ්න පැයකට විතර සීමා කරන්න බලමු අපි. වැඩට බෑ කහමාරක්නේ කාලසටහනේ දාලා තියෙන්නේ. එතකොට මම හිතන්නේ දානේ වෙලාවට ගැටලුවක් වෙන්නේ නැතු වෙයි. පහු වෙනකොට තිබුණොත් තව පැය කාලක් විතර ගමු. මේ විදිහට කරගනිය. ඉතින් දැන් කාට හරි එහෙම ඉදිරිපත් වෙලා ප්‍රශ්නයක් අහන්න ඕන නම් මෙතෙන්දී අද දවසේ ඇත්තටම මේ උඟක් එහා භාවනා කරලා පුරුද්දක් ඇති වෙලා තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්න එපා අනික් අය උනත්. මොකද හේතුව දැන් මෙතෙන්දී වැදගත් වෙන්නේ අද දවසේ වැදගත් වෙන්නේ භාවනාවට අලුතෙන් ආපු අයගේ අයට එන ගැටලු ටික තමයි. ඒවා තව තවත් ඉදිරිපත් වුණොත් වඩාත් වටිනවා. එතකොට තමන්ගේ පුහුණුව නවකයකට ගෙනියන්න ලේසි වෙනවා එහෙම වුණොත්. කවුරු හරි එහෙම ඉන්නවා නම් ඉදිරිපත් වෙලා අහන්න ආධුනිකයෙක් කියන අලුතෙන් භාවනාවට ඇවිදිලා ඒ පැහැදිලි කරපු ඒ අයට අහන්න කියනවා. එහෙම නැත්නම් අපි ඒ සම්හන්සේ ඔව් කියන්න. සම්හන්සවසරයි සම්හන්ස ආධුනික කෙනෙක් ප්‍රශ්නයක් අහන්නේ සම්හන්ස. සම්හන්ස ඔබ වහන්සේ අර කලින් ධර්ම දේශනාවදී තේරුම් කරලා දුන්නේ මේ අපි දැන් භාවනාවෙන් අපි බලාපොරොත්තු වෙන අරමුණු කියන දේ සම්හන්ස ඔබ වහන්සේ තවදුරටත් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවාද? එහෙම නැත්නම් පොඩ්ඩක් තවදුරටත් මොකද්ද දැන් අපි සම්හන්ස අරමුණු කියන එක තවදුරටත් පොඩ්ඩක් පැහැදිලි කරුවොත් හොඳයි කියලා මට හිතෙනවා සම්හන්ස. ටිකක්
පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද අත්පුචරියන් කම්පාවෙන්? ඕ නෑ, තව ටිකක් ඒ දේ කියන්න පුළුවන්. ඒ කියන්නේ අරමුණ කියන එකේ කියන්නේ ඉලක්කය. මේ මේ අරමුණු කියලා දැන් අපි ඉස්සරහදී භාවිතා කරන ඇහැට කනට එන දේවලුත් අරමුණු විදිහට ධර්මයේ භාවිතා කරනවා. ඒක නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ භාවනාවේ අපි බලා බුදුහාමුදුරුවෝ දැන් භාවනා අපිට කියා දීලා තියෙන ඒවානේ අපි කරන්නේ. අපි ඒ භාවනා බුදුහාමුදුරුවෝ පෙන්නපු දේ. එතකොට ඒකේ අවසාන ඉලක්කය මොන වගේද? මං කිව්වේ ඒ ඉලක්කය අපි කවුරු වුණත් මේ ධර්මයේ සම්බන්ධව අපි ඉගෙනගත්ත දේවල් වලින්, අහලා දැනගත්ත දේවල් වලින් ඒවත් පුහුණුනේ. ඒවෙන් අපි හදපු ඉලක්කය නෙවෙයි මේකේ සැබෑ ඉලක්කය. දැන් අපි හදපු ඉලක්කේ හුඟක් වෙලාට ගැබ් වෙලා තියෙන, කියන්නේ අපි හදාගෙන තියෙනවානේ දැන් මේකෙන් මෙන්න මෙහෙම භවනා දියුණු වෙනකොට මට මෙහෙම වෙන්න ඕනේ. ඒක ඉතින් හැදුනේ එක්කෝ පොතක් බලලා අපි, නැත්නම් මොනවා හරි දේතනයකට සවන් දීලා, එහෙම නැත්නම් තව කෙනෙක් යාළුවේ මිත්‍රයෙක් කියපු අත්දැකීමක් අනුව අපි දෙයක් දීඳු කරලා තියෙනවා. ඒක අපේ මතයක්. ඒ මතේ හැම වෙලේම තියෙන්නේ අපි ඒ මතය තුල හුඟක් වෙලාවට හැම වෙලේම වගේ අන්තර්ගත වෙන්නේ මතය හැදිලා තියෙන්නේ තමන්ට යමක් එකතු වෙලා ලැබිච්ච දෙයක් විදිහට. ඒ කියන්නේ අපි ළඟ තව අලුත් දෙයක් එකතු වුණා. දැන් උදාහරණයක් විදිහට දැන් පොහොසත් වෙන්නේ කෙනෙක්. පොහොසත් වෙන්නේ කොහොමද? තමන් ළඟ දැන් තියෙන ධනයට වැඩිය ධනයක් එකතු වෙලා. උගත් වෙන්නේ අපි. උගච්ඡම වැඩි වෙන්නේ කොහොමද? දැනට තියෙන උගච්ඡමේ මොනවා හරි සහතිකයකට තව දෙයක් එකතු වෙලා. එතකොට සිල්වත් වෙන්නේ. දැනට තියෙන ටිකකට තව දෙයක් එකතු වෙලා. දැන් ඉන්නේ එහෙම තමයි අපි මිමි හැදෙන්නේ. නමුත් මේ භාවනාවෙන් ඉස්සරහට යනකොට ඇත්තටම වෙන්න ඕනේ එකතු වෙනව නෙවෙයි අපි ළඟ තියෙන දේ. දැනට තියෙන දෙයක් අඩු වෙන. ඉතින් එන්නේ එහෙම එතනින් අඩු වෙලා ලැබෙන ඉලක්කයක් කියලා අපි දැනට අනුමානයක් විදිහට මේ ඉලක්කය අපිට තීන්දුව කරන්න බෑ. ඉලක්කය අපි හදන දේ ස්වභාවටම වැරදි. නමුත් ඉලක්කයේ සේයාව යම් කිසි විදිහක තමන්ගේ හිතේ තියෙනවා නම් ඒක වටිනවා. සේයාව තමයි මම මේ කිව්වේ. යමක් අඩු වෙලා තමයි දියුණුව ලැබෙන්නේ. දැනට තියෙන දෙයක් අඩු වෙලා. එහෙම නැතුව දැනට තියෙන දෙයක් එකතු වෙලා නෙමෙයි. දැන් මේ ඒකට තව උදාහරණ කියන්න. දැන් අපි කියනවා දැන් ඉස්සරහදී ලැබෙයි ඒ වගේ ප්‍රශ්නත් ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්න හිතේ ඉදිරිපත් කරන්න අත්දැකීම් ලැබෙයි. දැන් කෙනෙක් සක්මන් කරනවා. මම මේ උදාහරණයක් ගන්නෙ. සක්මන් කරනකොට නිකන් පා වෙනවා වගේ දැනෙනවා. එහෙම නැත්නම් භාවනා කරනකොට ඇටසකිල්ලක් වගේ තේරෙනවා. ඒක බැලුවම දැන් කාගෙන් හරි ඇහුවොත් එහෙම කියන්නේ මේ භාවනාවේ ගුණයක් විදිහට. ඒක දැන් අලුත් දෙයක් ලැබුණා අපිට ඒක. අත්දැකීමක්. එහෙම ඒක නෙවෙයි දියුණු. ඊට වැඩිය වෙනවා. තමන්ගේ දේ නැතිවීමෙන් මේ දියුණු වෙන්නේ. අර දේවල් සැලකිය යුතු නෑ කියන එක තමයි මෙතින් මේ කියන්නේ. ඒතර හැම වෙලෙම අලුත් අත්දැකීමක් කියන එක අලුත් දෙයක් ලැබුණා කියන එක. ඉතින් බලන්න මම මේ කියන කාරණේ ටිකක් ගැඹුරු දෙයක්. ඒ ගැඹුරු දේ ඒ විදිහටම කියන්නේ ඇයි? මුගක් අය රැවටෙනවා. මේ වට මේ දියුණුව කියන්නේ භාවනාවෙන් අධ්‍යාත්මික දියුණුව කියන්නේ තවත් දෙයක් එකතු වීමකින් ලැබෙන එකක්මයි කියලා. තව ගුණයක් ලැබිලා තමන්ට උසස්කමක් ලැබිලා එන්නේ එහෙම එකක් කියලා. ඊට වැඩි වෙනස් කියන එක තමයි මේ පැහැදිලි කරන්න යන්නේ. තේරුණාද මන්ද? අහපු දෙය අපි බලමු ධර්මානුකූලව තව ඉස්සරහදී කරුණු පැහැදිලි වේවි. එතකොට ඉගෙන ගන්නකොට මේ කරුණු තේරෙයි. මොකද්ද මේ කියන කතාව එක්ක සම්බන්ධය මොකද්ද කියලා වටහා ගන්න ලීති වේවි. මොහොමඩ් නබින් ස්වාමීන් වහන්ස තව ප්‍රශ්නයක් තියෙනවා. අත් දෙක පිටිපස්සට බැඳගෙන සක්මන් කරන විට වම් මතේ තදවීමක් වැනි අපහසු බවක් දැනුණා. මම කුමක් කළ යුතුද? දැන් මේ එහෙම
දැන් සාමාන්‍ය ජීවිතයේදී අත් දෙක බැඳගෙන ඇවිදි සාමාන්‍ය ඇවිදීමක් කරන්න පුළුවන් නේ අපිට. ඒ ඇවිදීම තුලදී ඔය වගේ සංසිද්ධියක් වෙන්නේ නැත්නම් අර සතිය පවත්වන්න උත්සාහ අපි දුන්නනේ කමටහන මෙන්න මෙහෙමයි කියලා කකුල යටිපතුල පොළවේ වදිනකොට යටිපතුලේ පොළවත් එක්ක ස්පර්ශය ගැන අවධානය තියන්න. එන්නේ ඒ විදිහේ කමටහන සතිය පවත්වන්න ගත්තේ උත්සාහයත් එක්ක මේක ආවනම් ඒ උත්තරේ කියන්න තියෙන්නේ ඒ කරපු භාවනා ක්‍රමය හරි. එයාගේ භාවනාව මේ දක්වා කරපු විදිය හරි කියලා. හැබැයි එයාට ඔය විදිහට අත් දෙක බැඳගෙන නිකන් ඇවිද්දත් ඉස්සර භාවනාව නෙමෙයි ඇවිදලා නැති කෙනෙක් වෙන්න බෑනේ. එහෙම අත් දෙක පිටිපස්සට බැඳලා ඇවිදලා ඇතිනේ ඕන තරම්. එහෙම වෙන එහෙම හැමදාම මේක වුණා නම් ඒක අපිට මොකවත් මෙතෙන්දි ගන්න බෑ වෙනසක්. නමුත් අර කමඨහණේ සතිය පවත්නඳ ගත්තේ උත්සාහයේ තුලින් මේක ආවනම් ඒ කරපු විදිය හරි. ඒ දැනිච්ච එක ගණන් ගන්න නැතුව ඉදිරියට භාවනාව තව තවත් කරගෙන යන්න කරපු විදිහටම අත් දෙක දිගාරින්නත් තිබා. ඒ විදිහටම තියාගෙන ඉස්සරහට යන්න කරපු විදිහේ හරි කියන එක තමයි දෙන්නේ ඒ අවස්ථාවට කියන්න දෙන්නේ. ස්වාමීන් වහන්ස තවත් ඒ වගේ කාට හරි තියෙනවා නම් ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න. දැනට එච්චරයි ස්වාමීන් වහන්ස. හොඳයි එහෙමනම් අපි තව විනාඩි කීපයක් අර මුලින් පැහැදිලි කරපු දේවල් වලටම අවධානය යොමු කරනවා. මොකද මේ පැහැදිලි කරන ධර්ම කරුණු කියන්නේ මේ භාවනාවට අත්‍යවශ්‍ය ධර්ම කරුණු විතරයි කියා දෙන්නේ. දැන් මෙන්න මේවා තමන් ඉදිරියේදී මේ වැඩසටහනේදී අපේක්ෂා කරන්න එපා. ශාස්ත්‍රීය දෙයක් ඉගෙන ගැනීම නෙමෙයි මේ පුහුණුව. ඒක හින්දා අනේ මට තේරුන්නේ නැ කියන එක වැදගත්කම මේකේ නෑ. මට මේ ධර්ම දැන් ගාක් අය කියනවා මං ධර්මීය ගැන දන්නේ නෑ. මම මේවා ඉගෙනගෙන නෑ. ඒක මෙතෙන්ට අදාළ නෑ. එතකොට මේ කියන වචන සමහර ධර්ම කරුණු ගත්තම දැන් උදාහරණයක් විදිහට මං කිව්වා උදේ දැන් කුසලයේ අකුසලයේ. දැන් ඒක යන එහෙම එච්චර දන්නේ නැහැනේ. දැන් කුසල් මොනවද කියලා නම් කරන්න බෑනේ, ලියන්න බෑනේ. අකුසල් මොනවද කියලා නම් කරන්න බෑ, ලියන්න බෑ. ඒ එන්නේ වගේ හිතෙන්න පුළුවන් කාට හරි. මොකද අලුත් කෙනෙකුට. මොකද මේ කුසලයේ අකුසලයේ කියන වචනේ අපි ධර්මානුකූල වචන ටිකක් භාවිත කරන්නේ. මෙතන වැදගත් වෙන්නේ කුසලයේ අකුසලයේ කියලා ඉගෙන ගැනීම නෙමෙයි. කුසලයේ අකුසලයේ කියන එක අපිට වැදගත් තියෙන්නේ මං කියවන්නේ අපේ මානව හිමිකම් වල උප්පත්ති ඉඳලා තියෙනවා ක්‍රියාකාරකම් තුනක්. ඒ ක්‍රියාකාරකම් තුන තමයි කායික ක්‍රියා, වාචික ක්‍රියා, මානසික ක්‍රියා. මේක විග්‍රහ කරනවා ධර්මයේදී මේ සෑම එක ක්‍රියාවක් දෙයාකාරයකට සිදු වෙනවා. ඒ කියන්නේ අපිට කායික ක්‍රියා තියෙනවා ඕන තරම්. හැබැයි සමහර කායික ක්‍රියා කුසල් පාක්ෂිකයි. සමහර අකායික ක්‍රියා අකුසල් පාක්ෂිකයි. විතර වාචික ක්‍රියා තියෙනවා, වචන තියෙනවා. වචන අපි කතා කරන වචන. මේ වචනේ නිකම්ම මේ මනස හිමකම නෙමෙයි ඇත්තටම. මේ වචනේ තුල ගැබ්බෙලා තියෙනවා කුසල් පාක්ෂික භාවයක් හා අකුසල් පාක්ෂික භාවයක්. සෑම වචනේ එහෙම නැතුව වචන ප්‍රකාශ කරනවා නම් ඔය දැන් උපකරණයක් වෙන්න ඕනේ. දැන් උපකරණ වලින් වචන රෙකෝඩ් රේකින් වචන එනවා. ඒවයේ නෑ ඔය කුසල් පාක්ෂික අකුසල් පාක්ෂික භාවය. එතකොට ඔයගොල්ලෝ කතා කරන සෑම වචනයකම කුසල් පාක්ෂික භාවයක් තියෙනවා නැත්නම් අකුසල් පාක්ෂික භාවයක් තියෙනවා. ඔය දෙකෙන් තොර වචනත් නෑ අපිට සාමාන්‍ය ජීවිතේ. එතකොට මනෝ ක්‍රියාවල මනෝ කර්ම වලත් ඔය ස්වરૂපේ තියෙනවා කුසල් පාක්ෂික භාවයක් හා අකුසල් පාක්ෂික භාවයක්. ඒතර කුසලයේ අකුසලයේ තීන්දුව වෙන්නේ ඔය ආකාරයට. එතකොට අපිට හැකියාව තියෙනවා මිනිස්යාට ක්‍රියාකාරකම් තුනක්. කායික ක්‍රියා, වාචික ක්‍රියා, මානසික ක්‍රියා.
එතකොට කායික ක්‍රියා තුළ දෙපැත්තක් තියෙනවා. එක පැත්තක් කුසල් පාක්ෂික භාවය හා අකුසල් පාක්ෂික භාවය. එතකොට වාචික ක්‍රියාවලත් තියෙනවා දෙපැත්තක්, කුසල් පාක්ෂික භාවය හා අකුසල් පාක්ෂික භාවය කියන. මානසික ක්‍රියාවලත් තියෙනවා කුසල් පාක්ෂික මානසික ක්‍රියා හා අකුසල් පාක්ෂික මානසික ක්‍රියා කියන. එතකොට කුසල් පාක්ෂික කායික ක්‍රියාවක් වෙන්න පුළුවන්, කුසල් පාක්ෂික වාචික ක්‍රියාවක් වෙන්න පුළුවන්, කුසල් පාක්ෂික මානසික ක්‍රියාවක් වෙන්න පුළුවන්. මේ වර්ග තුනම බිහි කරන මනෝකාරක තුනක් තියෙනවා. මේක තමයි ධර්මය. ඒ කුසල් පාක්ෂික වාචික ක්‍රියාවක් බිහි කරන හෝ කුසල් පාක්ෂික කායික ක්‍රියාවක් බිහි කරන කුසල් පාක්ෂික මානසික ක්‍රියාවක් බිහි කරන කාරක තුන තමයි කුසල් මුල් කියන්නේ. ඒතර කුසලය කියන එක දෙයක්, කුසල් මුල් කියන ඒවා තව දෙයක්. කුසල් මුල් හැම විටම මනෝමයයි. එතකොට ඔකේ අනිත් පැත්ත අකුසල. එතකොට අකුසල් පාක්ෂික කායික ක්‍රියා තියෙනවා, අකුසල් පාක්ෂික වාචික ක්‍රියා තියෙනවා, අකුසල් පාක්ෂික මනෝ ක්‍රියා තියෙනවා, මානසික ක්‍රියා තියෙනවා. මේ ක්‍රියා මෙහෙවන මූලයේ අකුසල් මූලයයි. දැන් දෙකක් අහු වුණානේ. එතකොට අපිට තියෙනවා දැන් තමන්ගේ මානව හිමිකමක් උප්පත්ති ලැබිච්ච එක තමන්ගේ අයිතිවාසිකමක් කියලා ගන්න එපා වචනය. ශරීරයේ වැඩ කරන එක හිතන එක බුදුහාමුදුරු පෙන්වන්නේ එහෙම එකක් නෙමෙයි කියලා. බුදුහාමුදුරන්ගේ අවබෝධ කරගත්ත ධර්මයේ තියෙන්නේ ඔය අපිට කතා කරන්න උදව් වෙලා තියෙනවා එක්කෝ කුසල් මුල් එක්කෝ අකුසල් මුල්. ඔය දෙක නැතුව අපිට වචනයක් බිහි වෙන්න බෑ. තමන්ගේ හැකියාවට ආව නෙමෙයි. අපිට අතපය හොලෝලා කියා කායික වැඩක් කරන්න එක්ක උදව් වෙනවා කුසල් මුල් එක්ක අකුසල් මුල්. දැන් ඒක මතක් කරලා දුන්නා කුසල් මුල් මොනවද කියලා. ලෝභ, දේශ, මෝහ කියලා හඳුන්වලා තියෙනවා. අකුසල් මුල් මොනවද කියලා ධර්මයේ අලෝභ, අද්දේශ, අමෝහ කියලා ඒකේ විරුද්ධ වචනේ භාවිතා කරලා තියෙනවා. හැබැයි මේ කුසල් මුල් අකුසල් මුල් කියන්නේ භෞතික දෙයක් නෙමෙයි. භෞතික දෙයක් නෙවෙයි, මනෝමය දෙයක්. ඒ මනෝමය දෙයක් කිව්වම මෙන්න මේකත් ඉගෙන ගන්න ඕනේ. ධර්මයේ මම මේවා පස්සේ ටික ටික මේ අත්‍යවශ්‍ය දේ ඉගෙනගෙන තිබුණාම වටිනවා. නැතුව මේ ධර්මයේ මම මේවා පාඩම් කරාගේ වටන පාඩම් කරපු එකේ වටිනාකමක් දෙනොන් දෙන්න බෑ කාටවත්. මොකද ඒක පාඩම් කිරීමට තියෙන ඒවා නෙවෙයි මේවා. මේ ඉස්සරහදී ප්‍රයෝජන ගන්න තියෙන ඒවා. එතකොට අකුසල් මුල් තුනක් තියෙනවා, කුසල් මුල් තුනක් තියෙනවා. ඒ අකුසල් මුල් තුන තමයි ලෝභ, දේශ, මෝහ කියන්නේ. කුසල් මුල් තුන හඳුන්වලා තියෙන ධර්මයේ අලෝභ, අද්දේශ, අමෝහ කියලා. මේක අධ්‍යාත්මික වෙන ආගමක වෙන්න පුළුවන්, වෙනත් ආකාරයකට විග්‍රහ කරලා තියෙන්න පුළුවන්. ඒක නෙමෙයි අපි කියන්නේ, මේ බුදුහාමුදුරුවෝ විග්‍රහ කරපු ආකාරය, භාවිතා කරපු ආකාරය, දේශනා කරපු ආකාරය. එතකොට අපි දැන් නිකන් මෙන්න මේ වගේ මේ කුසල් මුල් හා අකුසල් මුල් කියන්නේ. මේ කුසල් මුල් අකුසල් මුල් හැම විටම අධ්‍යාත්මිකයි කියලා කියුවා. අධ්‍යාත්මිකය කියන්නේ මනෝමය දෙයක්. මනෝමය දෙයක් වුණාට සිත නෙවෙයි මේවා. අන්න තව බැරෑරුම් දෙයක්. ධර්මයේ තියෙනවා සිත කියලා එකයි, සිතවිලි කියලා තව જાතියකුත්. සිත තුල හටගන්නේ දේ සිතවිලි. එතකොට සිත තුල හටගන්නේ සිතවිලි. සිතක් නැති තැනක සිතවිලි ඇති වෙන්නේ නැහැ. එතකොට සිතවිලි කියන ගණයට තමයි මේ කුසල් මුල් අකුසල් මුල් වැටෙන්නේ. සිත නෙමෙයි. සිත තුල හටගන්නේ දෙයක්. දැන් මේකේ මම කියන්නේ ධර්මී පාඩම් කරලා ඉගෙන ගත්තා කියලා වැඩක් නැහැ කියන්නේ. එහෙම අය මට තේරෙන්නේ නැහැ කියන බොරුවට යන්න එපා.
අනික ගිරව් වගේ එක එක වචන කිව්වට අරයත් නම් හොඳට මේ ධර්මාචාර්ය පාස් වෙලා ඇමරිකාවට ආවේ කියලා පැවටෙන්නත් එපා. මෙන්න මේ ගාථාව බලන්න. කාටත් බෞද්ධ විදිහට හුරු කුරුදු ගාථාව මේ මං ගන්නම්. ඒක පැහැදිලි කරලා දෙන්නම්. අද දවසේ මේ කියපු ටික මං කියවන්නේ අර භාවනාව අධ්‍යාත්මික පුහුණුව කියන්නේ මනෝ කර්මයක් විතරයි කියලා. මනෝ කර්මයකට ලං වෙනවා කියලා. ඒකෙදී බුදුහාමුදුරුව පෙන්නපු දේවල් මොනවද? මෙන්න මෙහෙම ගාථාවක් පාඩම් ඇති. ධම්මපදයේ පළවෙනි ගාථාව. මනෝ පුබ්බංග මා ධම්මා, මනෝ සෙට්ටා මනෝ මෙයා, මනසාචේ පසන්නේන බාතතිවා කරෝතිවා, තතෝ නං සුඛ මං වේති. ඡායාව අනපායි. අන්න එක ගාථාව. ඔකේ තව මේක යාමක යුගලයක් විදිහට තියෙන තව ගාථාවක් තියෙන, ඒකට විරුද්ධ පැත්තක් කියන. මනෝ පුබ්බංග මා ධම්මා මනෝ සෙට්ටා මනෝ මෙයා මනසාචේ පදුට්ටේන බාසතිවා කරෝතිවා තතෝ නං දුක්ඛ මං වේති. තක්කංව වහතෝ පද. මේ ගාථා දෙක මම හිතන්නේ කාටම් පාඩම් තියෙන ඉගෙන ගත්තේ නැතුව කමන්නේ. ඔය සිංහල බැරුණක් කමන්නේ. ධම්මපදයේ කියලා ඉන්ටර්නෙට් වලින් බැලුවම ওই ગાථා දෙක තමයි මුලින්ම හම්බෙන්නේ. ධම්මපදයේ තියෙන, ඒ කියන්නේ බෞද්ධ පොතක තියෙන මුල්ම ગાථා ටික. ධම්මපදයේ කියන ග්‍රන්ථය. එතකොට දැන් මේ ඒකේ ඉතින් ඕක පාඩම් තිබුණා. මේකේ තියෙන හවල් දැන මට මේක ලියන්න පුළුවන්. ඒක නෙමෙයි මේකේ වැදගත්කම. මේ ગાථා දෙකෙන් බුදුහාමුදුරුවෝ දේශනා කරේ මොකද්ද කියලා දැනගන්න. ඒක අපේ ජීවිතයට සම්බන්ධ දෙයක්ද? එහෙම නැත්නම් වෙනම දෙයක්ද? මේක හැම මොහොතකම මේ මොහොතටත් බලපාන දෙයක් තමයි මේ බුදුහාමුදුරු දේශනා කරලා තියෙන්නේ. ඒගොල්ලන්ට මේ ගාථාවේ තියෙන අදහස් දෙක ගැලපෙන්නේ නැති නින්ද ගියාම විතරයි. සිහි නැති වෙලාවෙත් නෑ බලපාන්නේ. සිහි නැති වෙලාවක හෝ නින්ද ගිය නැති වෙලාවක ඔය ගාථා දෙකින් කියන ධර්මතාවය අපි තුල සක්‍රියයි. බලමු අපි මේ එතකොට ඒ කියන ගාථාවේ අර්ථය මොකද්ද කියලා. පළවෙනි පදේ ගත්තොත් මනෝ පුබ්බංග මා ධම්මා. මා ධම්මා. මා ධම්මා මනෝ කියන්නේ සිත. සිත තුල උපදින එක ධම්ම. ඔන්න ධම්ම කියන වචනේ තමයි සිතුවිලි කියන්නේ. හිත තුල උපදින්නේ මොනවද? ධම්ම. මේ ස්වභාව ධම්ම ධර්මයේ කියන එක නෙමෙයි ධම්ම කියන්නේ. සිතුවිලි වලට කියන තවත් නමක් ධම්ම. මහා ධම්මා කියන්නේ හිත තුල පවතින දේවල්. දැන් ඔය කියන්නේ සිංහල භාෂාවෙන් කියන්නේ දැවමුවා, දැවෙන් හදපු රම්මුවා, රණින් හදපු. ඒ වගේ පාලියෙන් කියනකොට සිත මා ධම්මා කියන්නේ සිත තුල තියෙන දේවල්, සිතවිලි. දැන් ඒවා තමයි ධම්ම කියන්නේ. එහෙනම් දැන් ලෝභය කියන්නේ එහෙම එකක්. ඊර්ෂ්‍යාව කියන්නේ මා ධම්මය, සිත තුල හට ගන්න එක. එතකොට ක්‍රෝධය ධම්මය, සද්ධාව ධම්මය, සිත තුල හට ගන්න එක. එතකොට අලෝභය සිත තුල හට ගන්න එක මහා ධම්ම එක. ඉතින් දැන් මේක බුදුහාමුදුරු දේශනා කරන බුද්ධ ඥානයේ මනෝ පුබ්බංග මහා ධම්ම. මේ මනෝ සෙට්ටා මනෝ මෙයා. මනෝ මෙයා කියන්නේ දැන් ධම්ම වලටමයි. ඒ කියන්නේ සිත තුල හට ගන්න දෙයට. දැන් කෙටියෙන් ගත්තම මේ සිත තුල හට ගන්න දෙයයි සිතයි ගත්තොත් සිත ශ්‍රේෂ්ඨයි. බුදුහාමුදුරන් හිත තුල හට ගන්න එක ශ්‍රේෂ්ඨ නෑ, ලොකු නෑ, හොඳ නෑ, වටින්නේ. මොකද ඒක පැහැදිලි කරන්නේ මනෝ සෙට්ටා මනෝමය. මනෝමය කියන්නේ සිතුවිලි. සිතුවිලි වලට වැඩිය සිත පහල කරන, සිත උපදින, නේ සිතුවිලි උපදින සිත ශ්‍රේෂ්ඨයි. කවදාවත් මේකේ සිතවිලි මුලින් හැදෙන්නේ නෑ. මුලින් හැදෙන්නේ සිතමයි. මනෝ පුබ්බංග මා ධම්ම.
එතකොට පළවෙනි පදයෙන් කියන්නේ සිතයි සිතුවිලි කියලා දෙවර්ගයක් තියෙනවා. ධම්ම කියන්නේ සිතුවිලි වලට, මා ධම්ම කියන්නේ ඒකයි. සිතුවිලි කියන එකට සිතුවිලි හටගන්නේ සිතක් හටගත්තොත්. ඒකින්ද ඉස්සෙල් හටගන්නේ සිත. මේ කාලයක් වෙන් වෙනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. සිතක් නැතුව සිතුවිලි නෑ කියන එක. ඒකෙන් ශ්‍රේෂ්ඨ මොනවද? සිතුවිලි නෙමෙයි සිතයි. ඔන්න මුල් ගාත දෙකේ අර්ථය, සරල අර්ථය. මනෝ පුබ්බංග මා ධම්මා මනෝ සෙට්ටා මනෝමය. දැන් මේ අපිට වෙලා තියෙන ඔය අපි කියන අපේ හැකියාවල් කියන ඒවා බුදුහාමුදුරුවමයින මිම්ම මේ. ඔයගොල්ලන්ට නම් ඒක නෙමෙයි මගේ පරම්පරාවේ ගුණයක් මේක. මගේ සීල්වත්කමේ ගුණයක් මේක. මගේ උගත්කමේ ගුණයක් මේක. එන්නේම තමයි සමාජි මනින්. බුදුහාමුදුරු මනින්නේ එහෙම නෙමෙයි මේ. මනින්නේ මේ විදිහට. තුන්වෙනි ගාථාවේ තුන්වෙනි පදයෙන් ඒ බුදුහාමුදුරුවන් අවබෝධ කරගත්ත එක පැහැදිලි කරනවා. මොකද්ද? මන සාචේ පසන්නේන ඔන්න තුන්වෙනි පදේ. එක ගාථාව. ඒකෙන් දැන් මේ මනස කියන එක ප්‍රසන්නත් නෑ, දූෂ්‍යත් නෑ. මනස නිර්මලයි. ප්‍රභාස්වරයි. වචනයක් තියෙනවා ප්‍රභාස්වරයි. අහලා තියෙනවා ඔය බණ වලට පොත් වල කියෝල ඇති ප්‍රභාස්වර මිදම් භික්ඛවේ චිත්තං. ඒ බුද්ධ දේශනාව. සිත ප්‍රභාස්වරයි. සිතේ කිසි අඩුවක් නෑ. සිත නිර්මලයි. මල නෑ සිතේ. දූෂ්‍ය වෙන්නෙත් නෑ. නමුත් අර සිත තුල හටගන්න සිතුවිලි සමහර ඒවා සිත දූෂ්‍ය කරනවා, සමහර ඒවා සිත ප්‍රසන්න කරනවා. ඒකින්ද අර ගාථා දෙකේ තියෙන පද තුනක් තුන්වෙනි පදය එක ගාථාවක එන්නේ මන සාචේ පසන්නේන. අනිත් ගාථාවේ එන්නේ මන සාචේ පදුක්ඨේන. එහෙනම් මනස දූෂ්‍ය කරන, සිත දූෂ්‍ය කරන විදිහට සිතුවිලි ඇති වෙන්නත් පුළුවන්. සිත ප්‍රසන්න කරන විදිහට සිතුවිලි ඇති වෙන්නත් පුළුවන්. දැන් මනුස්සයන්ට තියෙන හැකියාව මොකද්ද? මනුස්සයන්ගේ තියෙන ක්‍රියාකාරීත්වය දිහා ඊට පස්සේ බුදුහාමුදුර පෙන්නනවා. මනුස්ස ක්‍රියාකාරකම්. දැන් අපිට නම් කතා කිරීම මගේ අපේ වගකීමක් නැත්නම් අපේ මේ අයිතිවාසිකම. බුදුහාමුදුරන්ට එහෙම කතාව කායික වැඩ, ඔය කායික ක්‍රියා කියන ඒවා, කායික ක්‍රියාව කවදාවත් බුදුහාමුදුරන්ට නිකං ඉබේ තියෙන අයිතිවාසිකමක් නෙමෙයි, ධර්මානුකූලව අයිතිවාසිකමක් නෙමෙයි තමයි මේක. වචන බිහි වෙන්නේ අපේ කාරණා දෙකකින් කියලා මේ ගාථාවෙන් ගාථා දෙකෙන් පැහැදිලි කරනවා. ඒ වගේම අපේ කායික ක්‍රියාවක් මොනවාරි රැකියාවක් කරන හරි අපයවල තෝරන එකක් හරි මොකක් හරි කමන්නේ, ඒ කායික ක්‍රියාවලත් තියෙනවා දෙබිඩි ස්වරූපයක්. ඒ කියන්නේ දෙවදෑරුම් පැත්තක්. එක පැත්තක් තමයි මනසාචේ පසන්නේන. මනස දූෂ්‍ය වෙලා නේ. මනසාචේ පසන්නේන කියන්නේ මනස ප්‍රසන්න වෙලා. බාසතිවා කරෝතිවා. බාසති කියන්නේ කතා කිරීම. කරෝති කියන්නේ කායික ක්‍රියා. මම අර කිව්වේ කාය කර්ම වචී කර්ම කියලා. ඒතර බාසති කියන්නේ වචී කර්ම. කරෝති කියන්නේ කාය කර්ම. බාසතිවා කරෝතිවා මනසාචේ පසන්නේන බාසතිවා කරෝතිවා. අනික් ගාථාවේ තියෙන්නේ මනසාචේ පදුක්තේන බාසතිවා කරෝතිවා. ඔන්න ඔය වචන දෙකේ අර්ථය ඉගෙන ගන්න. මේ බුදුහාමුදුරු දේශනා කරන්නේ මොකද්ද? අපි කතා කරාට ඔය කතාවේ
ස්වරූප දෙකක් තියෙනවා. මනස ප්‍රසන්න වෙලා කතා කරන එක තියෙනවා. මනස දුස්සී වෙලා එන වචන තියෙනවා. එතකොට මනස ප්‍රසන්න කරන සිතුවිලි වලට කුසල් සිතුවිලි කියනවා. අන්න කුසලයේ අකුසලයේ බෙදෙන තැන. මනස දුස්සී කරන සිතුවිලි වලට ධර්මයේ කියන අකුසල් කියනවා. එතකොට අපිට වචනයක් බිහි කරන්න පුළුවන් මනස ප්‍රසන්න වෙලා එක ආකාරයකින් අනික මනස දුස්ස වෙලා. එතකොට කතා නොකර හිටියොත් ඒක අදාළ නැහැ. වචන ප්‍රකාශ කිරීලන්නේ අපේ මනස දුස්ස වෙලා හෝ ප්‍රසන්න වෙලා. ඒ වගේම මෙතන මනස දුස්ස වෙලා හෝ ප්‍රසන්න වෙලා කතා කිරීම විතරක් නෙවෙයි මනුස්සයට කරන්න පුළුවන්. කරෝති වාසතිවා කරෝතිවා. එක කරෝති කියන්නේ කායික ක්‍රියා. දැන් උදාහරණයක් විදිහට දැන් මේ මේ වාඩිලා ඉන්න අය මේ බණහන අය සමන් දෙන අය බුදුහාමුදුරුව කෙරෙහි ගෞරවයෙන් ධර්මී කෙරෙහි ගෞරවයෙන් හොඳින් වාඩි වෙලා ඉන්නවා. එතකොට මනසාචේ පසන්නේන ගණේද මනස ප්‍රසන්න වෙලා කාය ක්‍රියාව. කාය ක්‍රියාව මොකද්ද දැන් කරන්නේ? වාඩි වෙලා ඉන්නේ. කරෝති කියන්නේ. දැන් ඒකින්ද ඒක කුසලයක්. ඒ කියන්නේ බණ ඇහිීමක් කුසලයක්. හැබැයි බණ අහන්න ඕනේ කොහොමද? බණ අහනකොට අර කායික ක්‍රියාව වාඩි වෙලා ඉන්නේ එක හරි මොනව හරි කරන එක අර ප්‍රසන්න මනසින් විය යුතුයි. එහෙම වෙනව මොකක්ද කියලා. ඒකට ආගම් බේදයක් මේකට නැහැ. මේ තමන්ගේ ගෞරවයේ විශ්වාසය අනුව හැම දැන් වෙන ආගමක වුණත් පූජාවක් තියෙනකොට ඒ දෙවියෝ හරි කවුරු හරි රාස්තුවරයා හරි කෙරෙහි ගෞරවයෙන් ඒක ඉන්නකොට ওই ගුණේ තියෙනවා. මනසාචේ පසන්නේ නැ කරෝති ගුණේ ඇවිදින් කායික කර්ම ඇවිදින්. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා මෙන්න මේ දෙක. දැන් අපිට එන හැකියාවල් දෙකක් නේ. කතා කරන්න පුළුවන් වීමයි, වැඩ කරන්න පුළුවන් වීමයි ශරීර අංගවලින්. එතකොට මේ ශරීර අංග සක්‍රීය වෙන්නේ ස්වરૂප දෙකකින් පමණයි. එහෙම නැතුව තමන්ගේ પરම්පරාවෙන් ආපු ගුණයකට නෙමෙයි, උගච්චමෙන් ආපු දෙයකටත් නෙමෙයි, පොහොසත්චමෙන් ආපු දෙයකටත් නෙමෙයි. ඒක නැතුව තමන්ගේ කිසි දෙයකට ආව එකක් නෙමෙයි. මේකේ මූල ධර්මය මොකද්ද? මනස දූෂ්‍ය වීම හා ප්‍රසන්න වීම අනුවයි. හැබැයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ වර්තමානයේ මනස දූෂ්‍ය වෙලා කාය කර්මයක් හෝ වාචික කර්මයක් සිදු වෙනවාද? ඒක අනාගතයට ඉතුරුවක් කරනවා. ආන්නේ ඉතුරු කරන එක දැන් මනස දූෂ්‍ය වෙලා වර්තමානයේ අපි බිහි කරපු වාචික කර්මයේ වෙන්න පුළුවන්, වචනේ වෙන්න පුළුවන්, අපි සිදු කරපු කායික ක්‍රියාව වෙන්න පුළුවන්. මනස දුස් වේලා කරා නම් අනාගතයට ඉතුරු කරන දෙය තමයි අකුසලය. ධර්මීය අකුසල් කියන්නේ ඒකයි. පව් කියන්නේ, පව් කියන්නේ අකුසලයේ කොටසකට පව් කියන්නේ. අකුසලෙ කියුවා මේ ඔක්කොම. එතකොට මනස ප්‍රසන්න වෙලා මේ මොහොතේ වර්තමානයේ බිහි කරන වාචික ක්‍රියාව හෝ කායික ක්‍රියාව තමයි කුසලිය. ඔන්න කුසල් අකුසල් ගැන ওই ගාථාවේ තියෙන හිත ගැන නෙමෙයි. නමුත් විකාර දේ විග්‍රහ කරන්නේ කොහොමද දැනගෙන? මේක මනෝ රොබ්බංග මාදම්ම මුලින් තියෙන වචනේ මනසනේ. මේක මේ හිත ගැන දේද? හිත ගැන නෙමෙයි මේ දේශනා කරලා තියෙන්නේ. අපේ තියෙන කායික වචන ගැනයි, වැඩ ගැනයි, කයෙන් කරන කෘත්‍ය ගැන. එතකොට කුසලයේ අකුසලයේ කියන එක දැන් මම හිතන්නේ ටිකක් තේරුණා. මොකද්ද? කුසලයේ අකුසලයේ බිහි වෙන්නේ මනස ප්‍රසන්න වීමෙන් හෝ සිත ප්‍රසන්න වීමෙන් හෝ සිත දූෂ්‍ය වීමෙන්. සිත දූෂ්‍ය වීමෙන් බිහි වෙන කායික ක්‍රියාව හව වාචික ක්‍රියාව හැම වෙලෙම අකුසලය කියලා ධර්මයේ කියනවා. සිත දුස ප්‍රසන්න වෙලා බිහි වෙන කායික ක්‍රියාව හෝ වාචික ක්‍රියාව කුසලයේ කියලා කියනවා. අන ওই දෙක වෙන් කරගන්න. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා
ඊට වැඩිය දෙයක්. වර්තමානයේ මනස දූෂ්‍ය වෙලා නේ ප්‍රසන්න වෙලා ගමු ඉස්සෙල්ලා. මනස ප්‍රසන්න වෙලා. මනස ඇති පතන්නේ නැ බාසතිවා කරෝතිවා තත්ෝ නං සුඛමං වේති. මේක තමයි සංසාර මිනිස්සු සත්‍යය සංසාර දුකේ සැප කියලා ලෝකේ දෙයක් තියෙනවා නම් තියෙන්නේ උකුඩයි. එහෙනම් ඔයගොල්ලන්ට දැන් සතුටක් සැප කියන්නේ සතුටක් මේ හිතේ සතුටක් දැන් තියෙනද? ඒකට උදව් වෙලා තියෙන්නේ අතීතයේ ප්‍රසන්න වූ මනසෙන් කරපු කායික ක්‍රියා ටිකයි වාචික ක්‍රියා ටිකයි. මනසාචය පතන්නේ නැ බාසතිවා කරෝතිවා තතෝ නං සුඛමං වේති. මේක තමයි සැපේ කියලා ලෝකයා සැපේ කියලා තියෙන දෙයක්. මේක මොන ආකාරයේද? මේක අනාගතයේද දැන් ඉන්නේ අපි ළඟින්. දැන් ගැටලු තියෙනවා. එන විදිහ තේරෙන්නේ නැහැ. යාන්ත්‍රණයක් නැහැ මේක. මේ මනෝ ධර්මනේ. භෞතික දෙයක් නෙවෙයිනේ මේ. නාම ධම්ම කියලා කියනවා භෞතික දේවල් නෙවෙයි මානසික දේවල් නෙවෙයි. මානසික දේවල් පිළි කොහොමද අනාගතයට ගෙනියන්නේ කියලා බුද්ධ ඥාණයෙන් අවබෝධ කරගෙන තියෙනවා. ඒක අපිට පැහැදිලි කරනවා මේ විදිහට. තතෝ නං සුඛමං වේදි ඒති ඡායාව අනපායනි. තමා පිටිපස්සේ එනවා මේක. හේවනල්ල වගේ. උපමාව එහෙමයි. උපමාවකින් දෙන්නේ. උපමාවකින් ඇයි දේශනා කරන්නේ? කිව්වට තේරෙන්නේ නැති හින්දා අපිට. ඡායාවනපයන් මේ හේවනල්ල පස්සෙන් ආවා කියලා කාටවත් ඩාඩිය දාන්නේ වෙහෙස වෙන්නේ අමාරුවක් නැහැ. හේවනල්ල බරක් නෙමෙයි. නමුත් බරක් නෙමෙයි මේ හේවනල්ල. බුදුහාමුදුරුවෝ පෙන්වන උපමාවේ හේවනල්ල නිකම් පස්සෙන් එන හේවනල්ලක් නෙමෙයි. අනාගතයේ සැප දෙන හේවනල්ලක්. තතෝනං සුඛමං වේති ඡායාවන පායි. අනිග්ගාතාවේ තියෙන්නේ ඌටි විරුද්ධ දෙයක්. මනසාචේ පදුක්ඨේන බාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛමං වේති. මේක තමයි දුක කියන්නේ. මේ අකුසලයේ දුක. අකුසලයේ කියන එක තමයි අර කාය කර්මය හෝ වාචික කර්මය. ඒකේ ප්‍රතිඵලය තමයි දුක. තතෝනං දුක්ඛමං වේති. ඒකත් මනෝමය හින්දා අපිට තේරෙන්නේ නැති හින්දා උපමාවකින් දෙනවා. ඒක චක්කංව වහතෝපද හරක පස්සේ කරක් වෙනවා වගේ දුක ඉන්නේ අපිට. එහෙනම් දුක කියලා අමුතු දෙයක් නෙවෙයි බුදුහාමුදුරු දේශනා කරන්නේ. අතීතයේ අපේ අපිම සිදු කරපු දූසේච්චි මනසෙන් කරපු කායික ක්‍රියා හා වාචික ක්‍රියාවල විපාක ස්වරූපය වර්තමාන ප්‍රතිඵලය. වෙන දුකක් ගැන බුදුහාමුදුරු දේශනා කරන්නේ මේක තමයි දුක කියන්නේ. එතකොට ඒ කියන්නේ මෙහෙම දෙයක් මේ දේශනා කරන්නේ. අපි දන්නේ නැතුවට මේ පින්වතුන් දැන් අද දවසේ කතා කරපු වචන ටික බලන්න. ගණන් කරන්න බෑ කාටවත්. දැන් මං කිව්ව භාවනායේදී වචන නවත්තන්න ඕනේ කියලා. වචනියක් කතා කරොත් මේ ගාථාවට අනුව අපි තීන්දුව කරන්න ඕනේ මොකද්ද? අපේ වචනේ එක්ක ඡායාවක් එක්ක පරත්තයක්. අපේ සෑම කායක ක්‍රියාවක් එක්ක ඡායාවක් එක්ක පරත්තයක්. එහෙනම් මේ ජීවිතය පුරා අපි එකතු කරේ ඡායාවල් ගොඩකුයි කරත්ත ගොඩකුයි. මොනව කරලාද? කතා කරලා හා වැඩ කරලා. යමෙක් ජීවත් වෙච්ච කාලයේදී එකතු කරපු කරත්ත ගොඩ වැඩි නම් අනාගතයේ දුක වැඩි. යමෙක් ජීවිත කාලයේදී එකතු කරපු ඡායාවල් ගොඩ වැඩි නම් අනාගතේ සැප වැඩි. මේ සංසාර ස්වરૂපය. මේ බුදුහාමුදුරුවෝ දැකපු සංසාරය. සංසාර විමුක්තිය නෙමෙයි සංසාර ස්වરૂපය මේ. ඉතින් ඔය දැන් ඔය ගාථා පාඩම් වුණා මට මතකයි කියන්න පුළුවන් තියෙන දැන දන්නවා අර්ථ විග්‍රහ කරා කියලා වැඩක් දීලා අපිට. නෑ. ඒ කියන්නේ අපි කරලා තියෙන්නේ බොරුවක් විතරයි.
මේ දේශනා කරලා තියෙන්නේ අපි මේ වර්තමාන මොහොතේ සක්‍රීය වෙන වචනිය ගැනයි වැඩ ගැනයි. දැන් මම කියවන්නේ භාවනා කරන්න ගිය අධ්‍යාත්මික පුහුණුවක් කියලා. ওই පුහුණුවේදී ඔය බාසති කියන එක නැති කරන්න ඕනේ අපි. කරෝති කියන එක නැති කරගෙන තමයි. එතකොට මොකද වෙන්නේ? දුහසෙ මනසක් නැහැ. ප්‍රසන්න මනසක් නැති වෙන්නේ. එහෙනම් මේ ප්‍රධාන මනස වැඩි කරගන්න යන එකක් තමයි අපි හිතාගෙන ඉන්නේ නිවන් මාර්ගය. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ප්‍රධාන මනස තියෙනවා නම් දූෂ්‍ය මනසක් තියෙනවා. මේ දෙක හරියට කාසිය දෙපැත්ත වගේ. විතක ප්‍රසන්න මනස එළියට එනවා අපේ. ඒකම දූෂ්‍ය මනස එනවා. ප්‍රතිඵලය මොකද්ද? කතාව හා වැඩ. හැබැයි කාට හරි පුහුණු වෙලා හරි පුරුද්දකින් හරි හැකියාව ලැබෙන්න ලැබෙන්න ප්‍රසන්න මනස පවත්ව ගන්න වැඩි කාලයක්. ඒ කියන්නේ ප්‍රසන්න මනසක වැඩියෙන් තියෙන්න නම් මොනවද වෙන්න ඕනේ? ප්‍රසන්න මනස වැඩියෙන් තියෙන්න නම් අර කුසල් පාක්ෂික වචන, කුසල් පාක්ෂික කායික ක්‍රියා වැඩි වෙන්න ඕනේ. ආන්නේම වැඩි වෙන්න වැඩි වෙන්න අනාගතයේ සැපයෙන සංසාර විමුක්තිය එනවා කියන්නේ නෑ බුදුහාමී. සංසාර විමුක්තිය එන්නේ ඕකෙන් ඔය කුසල් පාක්ෂික භාවය සම්පූර්ණයෙන් අහක් කරලා. අකුසල් පාක්ෂික භාවයේ අකුසල් ගුණේ නැති මේ කුසල් පාක්ෂික භාවය අහක් කරනවා නේ වැරදීමක් නේ. බුදුහාමර පෙන්නනවා අකුසල් පාක්ෂික භාවයේ සම්පූර්ණ අහක් කිරීම නිවන් මාර්ගය. එතකොට අකුසල් පාක්ෂික භාවය අහක් කරොත් කුසල් පාක්ෂික භාවය තවත් කුසලයක් වෙන්නේ නැහැ. ඒක ක්‍රියාවක් වෙනවා. එහෙනම් රහතන් වහන්සේ ගැන බුදුහාමුදුරු පෙන්වන්නේ මනසාචේ පසන්නේ නත් නෙමෙයි, පදුට්ටේ නත් නෙමෙයි, ප්‍රභාස්වරයි මනස. ඒ කියන්නේ ප්‍රභාස්වර මනසක් ගන්නේ අකුසල් භාවයෙන් නැති කරලා. නමුත් බෝධිසත්වයන්ට ප්‍රභාස්වර මනසක් කියලා ව්‍යාජයක ආලාර කාලාම කියා දුන්නා, පෙන්නවා. ඒක පෙන්න්නේ අකුසලී යටපත් කරලා. අකුසලී යටපත් කරලා නෙවෙයි ප්‍රභාස්වර මනස එන්නේ, අකුසලී විනාශ කරලා. එතකොට අකුසලයේ යටපත් කරන භාවනාව සමත භාවනාවයි, අකුසලයේ විනාශ කරන භාවනාව විපස්සනාවයි. දැන් මම හිතන්නේ ওই භාවනා වර්ග දෙකේ අලුත් අර්ථකථනයක් ආවා. භාවනා දෙකම අධ්‍යාත්මික පුහුණු. එතකොට සමත භාවනාව කියන්නේ මොකද්ද? අකුසලයේ යටපත් කරන භාවනාව. ඒත් අකුසලේ නැති වෙලා යනවා. විපස්සනාව කියන්නේ මොකද්ද? අකුසලයේ යටපත් කරනවා නෙවෙයි, අකුසලයේ මුනි යටපත් කරගෙන අකුසල් මුල් විනාශ කරනවා. අකුසල් මුල් විනාශ කරනවා අකුසලයේ අට ගන්නද? අකුසල් මුල් විනාශ කරලා ලැබෙන ප්‍රතිඵලය තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන නිවන. ඒකයි අර ලෝභක්ඛයෝ නිබ්බානං, දෝසක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං. දැන් එවැනි පුහුණුවක් තමයි ශ්‍රාවකයා පොඩ පොඩ ඉස්සරහට ගෙනියන්නේ. ඒක හින්දා තමන්ගේ දෙයක් අඩු වෙනවා මිසක් මේ පුහුණුවේදී අලුත් දෙයක් ලැබුණට පුහුණුව සාර්ථක නෑ. අලුත් දේ බොරුව. තමන්ට ලැබෙන අත්දැකීම බොරුව. අත්දැකීම තුළ ලෝභ දේශ මෝහ වල ගැවිච්චි ස්වરૂපයක් තියෙනවා. මම හිතන්නේ තේරෙන්න ඇති හොඳට මොකද්ද මේ අපි යන්න ඕනේ ගමන කියලා. තේරෙන්න ඇති කියන්නේ මේ ගමන යන විදිය නෙමෙයි, ඉලක්කය. ඉතින් ඔන්න ඒ ඉලක්කයට කැමති නම් මේ අපි කියා දෙන භාවනා කරාට කමන්නේ. ඒකට කැමති නැත්නම් කරලා වැඩකුත් නෑ. ඒක එහෙම කරලා කට්ටියට තීරවාසයේ ඉලි පේනවා, බුදු රැස් පේනවා, දෙවියෝ අඬ ගහනවා, කැලි උල් ගහනවා, ඔන්න ඔහොම ඒවා ටිකක් ඇටසැකිලි පේනවා. එහෙම නෙවෙයි ඉලක්කය.
ඉලක්කය පැහැදිලි ඇති. බලමු ඒ ඉලක්කයට යන්න. දැන් පේනවාද මං කිව්වා කාය වචී කර්ම හක් කරොත් තිනවා කිය. ඒක ප්‍රභාසර මනසෙන් කට මේ දූෂ්‍ය මනසකින් එන වචනත් නෑ. ප්‍රසන්න මනසකින් එන වචනත් නෑ. අපිට ওই දෙකම වැඩයි. මේ භාවනාවට ওই දෙකෙම වැඩක් නෑ. ඉතින් හොඳ හොඳ දේවල් කතා කරා කියලා මේක විසඳන එකක් භාවනාවක් දිනු වෙන්නේ නෑ. ඒ පුහුණුවේදී වෙන දෙයක් බලාපොරොත්තු වෙන්නේ. එතකොට දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඒකත් මෙතෙන්දී මතක් කරන්න. අපි කොහොමද අපේ වචනවල දූෂ්‍ය මනසින් ආපු වචන මෙන්න මේවා ප්‍රසන්න මනසින් ආපු වචන මේවයි කියලා වෙන් කරගන්නේ? ඒ වෙන් කරගන්න හරි ලේසි. දැන් දූෂ්‍ය මනසෙන් එන වචන තියෙන්නේ වර්ග හතරයි කියලා ධර්මයේ තියෙනවා. දූෂ්‍ය මනස මනසාචේ පදුක්ඨේන කියන ගුණයෙන් දූෂ්‍ය මනසෙන් එන වචන තියෙන්නේ අපිට හතර වර්ගයයි. මේක භාෂාව ගැටලුවක් නෑ මේක. ඉංග්‍රීසියෙන් වෙන්න පුළුවන්, සිංහලෙන් වෙන්න පුළුවන්, වෙන භාෂාවෙන් වෙන්න පුළුවන්. හැබැයි භාෂාව නෙමෙයි මෙතන වැදගත් වෙන්නේ. දූෂ්‍ය වුණාද මනස නැද්ද කියලා. පෙලකය දැන් ඔය කියන වචන සිංහලෙන් නැතුව ඉංග්‍රීසියෙන් කතා කරනවා. එතකොට ඒක නෑ, එහෙම එකක් නෑ කියලා කියනවා. නෑ, දෙකම එකම මූලයෙන් එන්නේ. උදාහරණයක් පෙන්නනවා. දූෂ්‍ය මනසෙන් බිහි වෙන වචන වල තියෙන ලක්ෂණ මෙන්න මේ වගේ. එක්ක මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාප. ඔන්න ඒ හතර එකක් වෙනවා. ඒතන බිහි කරපු මනසේ ස්වરૂපයේ දූෂ්‍යයි. එන ඕකෙන් පිට වචන තියෙද ප්‍රසන්න මනසකට ආයිති. ඒක නිසාවෙන් උපදෙස් දෙනවා ශ්‍රාවකයාට ඔන්නේ වචන හතර භාවිතයෙන් වලකින්ද පුරුදු කරන්න ඕනේ. ඒකට කියනවා සීලයේ ගුණයක්. දැන් සීල් පදවල තියෙනවා. දැන් අට සීල් පදවල අට සීල් ගත්ත දවසට නිකං සම්පප්පලාප කියෝ කියෝ හිටියොත් ඒ සම්පප්පලාපේ කියන අකුසලයේ. ඇයි දූෂ්‍ය මනසෙන් එළියට එන එක? බොරු කීම අකුසලයක්. ඇයි දූෂ්‍ය මනසෙන් එළියට එන්නේ? එතනින් ගියා පරුස වචනේ අකුසලයක්. ඒක දූෂ්‍ය මනසෙන් එළියට එන්නේ. ප්‍රසන්න මනසෙන් පරුස වචනේ එන්න බෑ කාටවත්. හිස් වචන වැඩක් නැති වචනේ එන්නේ දූෂ්‍ය මනසෙන්. දැන් එහෙම නැති වචනයක් ප්‍රසන්න මනසෙන් එනවා. එතකොට ඔය හතරෙන් විරුද්ධ දෙයක් වචන තවත් වචන තියෙනවනේ. එතකොට ඒ ප්‍රසන්න මනසෙන් එන වචන වෙන්නේ බොරුවක් නොවන වචනිය, කේලමක් නොවන වචනිය, පරුසා වාචා නොවන වචනිය, පිසුනා වාචා නොවන වචනිය, සම්පප්පලාපා නොවන වචන. එහෙම වචනත් අපි අනන්තවත් කතා කරනවා. ඒක කුසල් පාක්. ගැවක ආගම් භේදයක් අනුව වෙන එකක් නෙමෙයි. ඒක මානසික ස්වરૂපිය අනුව වෙන එකක්. ඔය වගේම දැන් කායික ක්‍රියා දිහා බැලුවම බුදුහාමුදුරුවෝ පෙන්නනවා දූෂ්‍ය මනසෙන් එන කායික ක්‍රියා මොනවද? තුනයි කියනවා තියෙන්නේ මේ. වර්ග තුනයි. සතුන් මැරීමට කායික ක්‍රියාවක් විදියට සතුන් මරනවන, හොරකම් කරනවන, කාමයේ වර්ධව හැසිරෙනවන, ආන්නේ ක්‍රියා තුනකයෙන් කරන එක. ඒ සෑම අවස්ථාවකම මනස දූෂ්‍යයි. තවත් ඕන තරම් සත්තු මරන්නේ නැති, හොරකම් කරන්නේ නැති, කාමයේ වර්ධව හැසිරීමේ නැති කායික ක්‍රියාපින්. දැන් ওই වාඩි වෙලා ඉන්න එක කායික ක්‍රියාවක් නේ. ඕක මොකද්ද? ඔබ ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් නිින්න ගිහිල්ලා නැත්නම් දැන් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් බණ අහනවා නම් ඔය කරෝති එකක් වාඩි වෙලා ඉන්න එක ඒකේ බිහි කරන කාරකය ප්‍රසන්න මනසයි. ඒක කුසලයි. දැන් තේරුණාද මේකෙන් ඉස්සෙල්ලා අහක් කරන්නේ කායික ක්‍රියා දූෂ්‍ය මනසෙන් සිදුවෙච්ච කායික ක්‍රියා ටික රකින්න පුළුවන් කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. රකින්න පුළුවන් කියන්නේ නොකර ඉන්න පුළුවන්. දැන් දූෂ්‍ය මනසෙන් ක්‍රියාත්මක වෙන කායික ක්‍රියා ටික රකින්න එකයි
දැන් කායික ක්‍රියා තුනක් තියෙනවනේ එතකොට. දූෂ්‍ය මනසෙන් සිදුවෙන කායික ක්‍රියා තුන සතුන් මැරීම, හොරකම් කිරීම, කාමයේ වර්ධව හැදීම කියන කායික ක්‍රියා තුනයි. දූෂ්‍ය මනසෙන් සිදුවෙන වාචික ක්‍රියා මොනවද? මුසාවාදා, පිසුනා වාචා, පරුෂා වාචා, සම්පප්පලාපා. මෙන්න මෙතන තියෙනවා දැන් හතක්. කායික ක්‍රියා තුනකුත් වාචික ක්‍රියා හතරකුත්. දූෂ්‍ය මනසෙන් බිහි වෙන්න. ඔන්න ඔය හතට තමයි ධර්මයේ පාපය කියන්නේ. මේ අවසාන වශයෙන් මං දැන් ඉඳලා ඔයගොල්ලන්ට මෙන්න මේ උපදේශ මං අර මීට උදේ කරපු දේශනාවේදී පැහැදිලි කරා ධාතාවක්. මාතෘකාව පැහැදිලි කරේ නෑ මාතෘකාවක් විදිහට ගත්තා. සබ්බ පාපස්ස අකරණ. සියලු පව් දුරු කරන්න. භාවනාවක් නෙවෙයි සියලු පව් දුරු කරනවා කියන්නේ. දුරු කරන්නේ භාවනාවකින් නෙවෙයි. දුරු කරන්න පුළුවන් දේ සීලයයි. රැකීමෙන් කරන්නේ. ඊට පව් හතක් තියෙනවා. මොනවද? දූෂ්‍ය මනසෙන් කරන කායික ක්‍රියා තුන හා දූෂ්‍ය මනසෙන් කරන වාචික ක්‍රියා හතර. ඔය ටික දුරු කරන්න. භාවිතා දුරු කරන්න කියන්නේ භාවිතා නොකර ඉන්න. මනුස්සයෙකුට පුළුවන් මේක. තිරිසනෙකුට බෑ මේක. ඒගොල්ලන්ට භාවනාවක් දියුණු කරන්න ඕන නම් ඉන්නේ ගුණයට එන්න. එතකොට දූෂ්‍ය මනසෙන් සිදු කරන කායික ක්‍රියා දුරු කරගෙන දූෂ්‍ය මනසෙන් ක්‍රියාත්මක වෙන වාචික ක්‍රියා දුරු කරගත්තොත් ඔයගොල්ලන්ට ලැබෙන ගුණය මොකද්ද? සබ්බ පාපස්ස අකරණං කියන ගුණය තියෙනවා. මේ දැන් තියෙන ගුණයක් ඔය. මේ වෙලාවේ තියෙනවා. ඇයි? දූෂ්‍ය මනසකින් කරන වාචික ක්‍රියා නැහැ. කට වහගෙන ඉන්නේ. එතකොට ප්‍රධාන මනසකින් උනේ නැහැ දූෂ්‍ය මනසකින්. ඒක තමයි ලියෙදිම විදි. නැතුව මේ වචන හොයන්න බැහැනේ අපිට. මේ බණ ඉවර වෙච්ච හැටි හැබැයි ඔක විශ්වාස නැහැ. සිල් ගත්තත් වචනේ කොහොම එකක්ද කියලා Tamanට අවිනිශ්චිතයි. දූෂ්‍ය මනසෙන්ද ප්‍රසන්න මනසෙන්ද? ඒක හිඳ සිල් ගත්ත දවසට කතා නොකර ඉන්න. එතකොට අකුසල් තුන හතරක් නිකම්ම දූෂ්‍ය මනසෙන් වෙන වාචික අකුසල් හතරක්ම නැහැ දැන්. ස්ථිරව නැහැ කියේ. ඒ වගේම දැන් සතුන් මැරීම, හොරකම් කිරීම, කාමයේ වර්ධ හැදීම කියන කායික ක්‍රියාන්නේ දූෂ්‍ය මනසෙන් එන්නේ ඒ ටික නැහැ නේද? එහෙනම් දැන් තියෙනවා ඒගොල්ලෝ ළඟ සබ්බ පාපස්ස අකරණං ගුණ. ඔක මේ දවස් පහේම පවත්වා ගත යුතුමයි. මොකද එතකොට දූෂ්‍ය මනසෙන් එන කායික ක්‍රියාවක් නැත්නම් දූෂ්‍ය මනසෙන් එන වාචික ක්‍රියාවක් නැත්නම් අපිට දූෂ්‍ය මනස විතරයි ඉතුරු වෙන්නේ. දූෂ්‍ය මනස තුල දකින්න පුළුවන්. ඒ කියන්නේ මනස තුල කායික ක්‍රියාවක් නැතුව දැන් මේ වෙලාවේ තියෙන දෙයක් මේ කියන්නේ. ඔයගොල්ලෝ ළඟ දැන් මේ වෙලාවේ සබ්බපාපස්ස කරණං ගුණේ තියෙනවා. ඒ කියන්නේ දූෂ්‍ය මනසෙන් සිදුවෙන කායික ක්‍රියා නැහැ. දූස මනසෙන් සිදුවෙන වාචික ක්‍රියා නැහැ. ඒ කියන්නේ සබ්බපාපස්ස අකරණං කියන ගුණය තියෙනවා. හේලු පව් නැද. හැබැයි පව් නැත්තේ අකුසලී නෑ නෙවෙයි. අකුසලී තියෙනවා. අකුසලී තියෙනවා නම් තියෙන්නේ මොන ක්‍රියාව තුළද දැන්? මනෝමය ක්‍රියාව තුළ. මානසික ක්‍රියා තුළ. මානසික ක්‍රියාවල තියෙන අකුසල් තියෙනවා තුනක්. ධර්ම. ඒ තුන හඳුන්වනවා දැන් කායික ක්‍රියා විදිහට තියෙන අකුසලයට අකුසල් තුන තමයි සතුන් මැරීම, හොරකම් කිරීම, කාමී වර්ධව හැදීම. වාචික ක්‍රියා විදිහට තියෙන අකුසල් හතර තමයි මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාප. ඒකට හතක් කිව්වා. ඕක පාපේ කියනවා. මොකද මේ ශාරීරිය එක්ක බැඳිලා තියෙන. මේ අකුසල් ටික ශාරීරිය එක්ක සම්බන්ධයක් තියෙනවා. තව තියෙන අකුසල් තුනක්. දස අකුසලයේ තියෙන. ඒ අකුසල් තුන තමයි මනෝමය දේවල්. ඒ අකුසල් තුන මේ බණ අහනකොට ඔයගොල්ලෝ ළඟ දැන් තියෙන්න පුළුවන්. දැන් හැදෙනව නැති වෙනවා. හැදෙනව නැති. ඒ අකුසල් තුන නම් කරලා තියෙනවා මේ විදිහට. අභිජ්ජා කියන එක එකක්, ව්‍යාපාද කියන එක නවවෙනි අකුසලයේ, අටවෙනි අකුසලයේ අභිජ්ජා, නවවෙනි අකුසලයේ ව්‍යාපාද, දහවෙනි අකුසලයේ මිත්‍යා දෘෂ්ටි. දැන් මේ වෙලාවේ ඔයගොල්ලන්ට අකුසල් පාක්ෂිකව තියෙන්නේ වර්ග තුනයි. එකක් අභිජ්ජා, අනික ව්‍යාපාද,
ව්‍යාපාද ඉගාර තියෙන්නේ මිත්‍යා දෘෂ්ටි. ඔන්න ඒ තුන යටපත් වුණොත් සමාධියක් තියෙනවා. මුන් සමාධිය එන්නේ ඔක. දැන් සමාධිය යන්නේ පළක් ඇයට බණ අහනකොට සමාධිය එනවා. ඒ එයාගේ සමාධිය. දා අධ්‍යාත්මිකව ඕනම අධ්‍යාත්මික ගුරුවරයෙක් වෙන්න පුළුවන් ආගමක් වෙන්න පුළුවන් සමාධිය කියන්නේ ඔය අකුසල් 10 යටපත් වෙච්ච තැන තියෙන ගුණයකට. ඒක ඉතින් එක එක මට්ටම් වෙන්න පුළුවන්. ඒක සමාධි මට්ටම්. ඒතර දැන් තමන් ළඟ සමාධිය යන්නේ නැත්නම් මොකද? අභිඥා ව්‍යාපාද කියන ඒවා තියෙන හින්දායි. දැන් ඇති වෙනවා. තට්ටු මාරුවට ඇති වෙනවා. විතින් විට ඇති වෙනවා මනස. හැම වෙලෙම නෙමෙයි. එතකොට ව්‍යාපාද එහෙම ඇති වෙනවා කියන එක හඳුනා ගන්න ඕන නම් මල් වේසී විදියක් කියන්න. දැන් ওই වාඩි වෙලා බණ අහනවා. කෙනෙකුට දැන් ටිකක් වෙලා ගියා. පැයකට ආසන්නයි. කකුල රිදෙනවා. ලණිස රිදෙනවා කියලා රිදෙන එකට අකමැති. නමුත් ඒක මට රිදෙනවා කියලා පොඩි ළමයාගේ ගෑ ගහන්නෙත් නැහැ. ඒකට තෙල් ගාන්න යන්නෙත් නැහැ. කාය කර්මත් නැහැ, වාචික කර්මත් නැහැ. ඒ දැන් හොරෙන් කරනවත් දන්නේ නැහැ මං කියන්නේ. උසස් අය එහෙම හොරෙන් සීල් ගන්න ගිහිනු බෙහෙත් බෑ කෙහෙකුත් ගෙනිනවා. ඒ බෙහෙතුත් කියනවා පන්සලිය. ඒක ඒක හපං ගමන් නෙමෙයි. මේ ධර්මයට ඉස්සරහට යන්න පුළුවන් ගමකුත් නෙමෙයි ඕක. තේරුම් ගන්න කරන හේවොත් නෙමෙයි ඒක. නමුත් දැන් මේ වෙලාවේ ධනිස්ස කැක්කුම හැදෙනකොට බෙහෙත් ගන්න ගියේ නැතුවට ඒකට අකමැති සංකල්පනා බිහි වෙනවා. කැමති නෑ ධනිස්ස රිදෙනවට. තමන්ගේ නම් ධනිස්ස තමන් රිදෙන එකට කැමති නෑ. ආන්නේ කැමති නැති ගුණයට තමයි ධර්මයේ කියන්නේ ව්‍යාපාද කියලා. දැන් මේ බණ අහන්න ආසාවෙන් ඉන්නවා. මං කියන එක ඇහෙන්නේ නෑ. නැත්නම් ඇදිලා ඇහෙනවා. එතකොට මොකද වෙන්නේ? අකමැති සිතිවිලි එනවා. ඒක කාය කර්මත් නෙමෙයි වාචික කර්මත් නෙමෙයි. ආන්නේ එකක් ව්‍යාපාද. දැන් තේරෙනවනේ දැන් ව්‍යාපාදේ ඇති වෙන්න හේතු ගණනාවක් තියෙනවා. දැන් ওই වාඩි වෙලා ඉන්නවා පිටිපස්සේ එක්කෙනාගේ කකුල වදිනවා කොන්දේ. ඒකට අකමැති. ඒ එන්නේ ව්‍යාපාද. දැන් මන අහනකොට වෙන්න පුළුවන් දේවල් නෙමෙයි. ඔන්න ඒ දෙක. ඔය අභිඥා ව්‍යාපාද දෙක යටපත් කරොත් පුහුණුවකින් ඒ යටපත් යන පුහුණුවට කියනවා සමත භාවනාව. ඒ පුහුණුවෙන් ලැබෙන ප්‍රතිඵලයට කියනවා ධර්මයේ සමාධිය. එනම් මේ අකුසල් 10 යටපත් වුණා ලැබෙන ප්‍රතිඵලයට තමයි සමාධිය කියන්නේ. හැබැයි බුදුහාමුදුරුව පෙන්නන සතිපට්ඨාන භාවනාවකින් ඔය ප්‍රතිඵලයෙන් සෑහෙන පිටපත් වෙන්න බෑ කාටවත්. ඒක නෙමෙයි බුදුහාමුදුරන්ගේ අපේක්ෂාව. පළමුව අකුසල් 10 යටපත් කරගන්න. හතර රකින්න පුරුදු වෙන්න ඕනේ. ඒක පුරුදු වෙලා තමයි රැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ හරකල පුරුදු වෙලා එතකොට තුනක් ඉතුරු වෙනවා තව අකුසල්. ඒ තුන යටපත් කරන්න පුරුදු වෙන්නේ ඒක භාවනාවක් තමයි. ඒක කෘත්‍ය. එතකොට සමාධියක් ගොඩ නැගෙනවා. ඒ අකුසල් 10 යටපත් වුණාට අකුසල් මුල් කියන ඒවා තියෙනවා. අකුසල් මුල් විනාශ කර ගැනීම තමයි විපස්සනා භාවනාවෙන් වෙන්නේ. ප්‍රඥාව කියන එක ධර්මයේ කියන්නේ උගච්ඡමෙන් ලැබෙන එකක් නෙමෙයි අකුසල් මුල් විනාශ වීමෙන් ලැබෙන එක. ඒක පටලවාගෙන තියෙනවා අපිට උගච්ඡමයි ප්‍රඥාවයි කියන්නේ දෙකම එකයි කියලා. ධර්මයේ ප්‍රඥාව කියන්නේ අකුසල් මුල් විනාශ වීමෙන් ලැබෙන ඵලයක් නෙමෙයි. ධර්මයේ සමාධිය කියන්නේ අකුසල් 10 යටපත් වීමෙන් ලැබෙන ගුණයක් ගැන. ඉතින් ඔන්නෝක ඕවා තමයි අපි ධර්මය කියලා ඉගෙන ගන්න ඕනේ. අපේ භාවනාවට අදාළ දේවල් ඕවායි. ඔන්නෝ ඕවා දැනගෙන අපි ඉස්සරහට යන්න. හැබැයි මේ හැම එකක්ම ලැබෙන්නේ පුහුණුවේ මිසක් බණ ඇහිමින් නෙමෙයි. බණ කියන්නේ පුහුණුවෙන් කරන උදව්වක් විතරයි. පුහුණුවයි වැදගත්. ඉගෙන ගැනීම නෙමෙයි. ඉගෙන ගන්න නැතුව පුහුණුවක් ලැබුවත් ප්‍රතිඵලය ලැබෙන්නේ.
පුහුණුවක් නැතුව කොච්චර ඉගෙන ගත්තත් ප්‍රතිඵලයේ බිඳුවයි. අකුසල් මුල්මයි උඩට. ඉතින් ඔන්න ඕක තමයි සාමාන්‍ය තේරුම් ගන්න ඕනේ. මං කියා දුන්නේ අර ධම්මපදයේ මුල්ම ගාථා දෙක. ඒක කියා දුන්නේ ඒක මේ මනස ගැන දේශනා කරපු එකක් නෙමෙයි. අපේම කායික ක්‍රියාවයි වාචික ක්‍රියාවයි ඒවා ඇති වෙන අනාගතයේ සංසාරය ගැන බුදුහාමුදුරුවෝ පෙන්නපු තැන් දෙකක්. ඉතින් ඒකෙදි ප්‍රබෝධන මනසයි වැදගත් වෙන්නේ. ඒක අපිට ලබා ගන්න නම් ওই වගේ ඉස්සරහට පුහුණුවකින් යා යුතුයි. ඒක ඒ ගමන යන්න තමයි අපි මහන්සි වෙන්න ඕනේ. මම හිතන්නේ දැන් පැයකට වැඩි කාලයක් අපි ගියා. අපි පැයකට සීමා කරන මේ කාලයත් කාලසටහන් වල පැයකමාර දාලා තිබ්බට ඉතින් හෙට දවස තුල තියෙන ඔයිට වැඩි ප්‍රශ්න ප්‍රායෝගික ප්‍රශ්න ඔයගොල්ලෝ පුහුණු වෙමින් ඒ පුහුණුව තුලින් ගොඩ නැගෙන ඒවා එක්කහු කරලා විමසන්න. ඊට අමතරව හවස් වරුවේ දැන් ඒ රටෙන් නම් මෙහෙනම් පහවදා උදේ පාන්දර වෙනවා පහට ලංකාව වෙලාවෙන්. ඒ වෙලාවෙන් මම හිතන්නේ ඊට හවස වෙන්න ඕනේ, රාත්‍රී වෙන්න ඕනේ. ඒ දේශනාවක් තියෙන ඒ දේශනාවේදී අපි උදෑසන මීට පෙර කරපු දේශනාවේ ඉතුරු ටික මේ දැන් පැහැදිලි කරපු ඒවාත් එක්ක ඉදිරියට ඉස්සරහට ගෙනියන්න ඒ දේශනාව යදා ගන්න බලාපොරොත්තු වෙනවා. දැනට අපි මේ වැඩසටහන මෙතනින් නවත්තනවා. එතකොට හවස ආයේ ධර්ම දේශනාවෙන් මුණ ගැහෙනතුරු හැම දිනාටම තෙරුවන් සරණයි.